மன்னார் மகாபூனரின் பிரதேசே இதுவன இந்தியாவே அதானி கிரீன் எனர்ஜி சமாகமட்டாயத் சுலம் விதுலி பலாகாரவலின் விதுலிய மிலத்திகனிமே கிவிசுமட்ட கேபினட் அனுமதியலாபாதியம் பிலிபாந்தவு அது பார்லிமேன்த்துவேதி பிரஷ்ன கெருணா காலையாத் முதலத் இதிரிகரகான் லேசி ஓனாம் ஏடியம் மேகட்டையான் விதுலிய ஏகக்கியாக சந்தா நியமகராயத்தி மில சம்பந்தேன் முலிம்ம பிரஷ்னைய மாத்துகளே கபீர் ஹாஷிம் மந்திரி வரையாய் Unsolicited proposal. American dollar sata attakata atsankarana yanawa kiwa. Then labana satiye viduli bala mandalen tender ekak kandawala tiyena jaatiyantara tender ekak sulang balayata megawatt 50k. Eke jaatiyantara tender karuwa kipa denek innwa. Eke ena tender e balaagena adani gen e gaanatama katha karanne kiyala. Eka sata hatakata wadiya adu gaanakata enna puluwan kiyala api kiwwe. Etoda satiyai tiyenne. Habai iye cabinet mandale adani samagamata American sata 8.8kata meka දෙන්න තීරණය කරන් තියනවා අනුමත කරා කියලා අපිට ආරංචිය ලැබුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි අපේ රටේ විදුලි බල පනතේ තියෙනවා විදුලිය ලබාගත හැකි ක්‍රමවේද තුනක්. ඒ ක්‍රමවේද තුනෙන් එකක් අනුගමනය කළා තමයි විශේෂම රාජ්‍යයක් සහ රාජ්‍යයක් අතර තියෙන ගිවිසුමක් හැටියට තමයි ඒ G2G ප්‍රොපෝසල් එකක් හැටියට මම එන්නත් පෙර කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ඉදිරියට ගෙනාපු යෝජනාවක් හැටියට තිබුණේ. මේක මාස 6ක් තිස්සේ සාකච්ඡා කරලා අවසාන එකඟතාවයකට අවිලා තියෙන්නේ 7.8 26ට අද දවසේ වටිනාකම රුපියල් 24.778යි ඩීසල් වලින් නම් අපි රුපියල් 80ක් ගෙවනවා ගල්ලංගුරු වලට ඒකින රුපියල් 25ක් 26ක් වගේ අපිට වැය වෙන්නේ ජල විදුලිය ඊට වැඩි අඩුයි දැන් මේ පුනර්ජනීය බලෙන් මෙගාවොට් 500ක් එන එක අපිට අලාබද මන්නාරමේ දැනටත් දුවන සුලම් බලාගාරය වැය වෙනවා 8.47ක් සත එතන මේ බලාගාරය කියලාද ගන්න 8.26ට අපි දැනුත් වහලේ මත සූර්ය පැනල වලට ලංකාවේ හදන ඕනම එක්කෙනෙක්ට රුපියල් 37ක් ගෙවනවා එතන 37 33 දෙකටම වැඩි අඩුයි රුපියල් 24යි 7 78 එතකොට මේක පාඩුවක් අදානිලා ඉන්දියාවේ 7.4කට සුලං බලය දෙනකොට අපිට 7.8ට දෙන්නේ ඒගොල්ලන්ට cost of capital කියයි ඔක්කොම තියෙනවා දැන් ඩවුන්වර්ඩ් රිස්ක් එකක් තියෙන්නේ ඉතින් අපි කිව්වේ ඒක බලන්න කියලා ඊයේ කැබිනට් එකේ ගත්ත තීන්දුව වැරදි එතකොට අපි දැන් රුපියල් 39කට ගන්න සාමාන්‍ය විදුලිය ඒ ගන්න මෙගාවොට් 500ක් අපි ගන්න දැන් දැවිතෙල් වලින් නම් රුපියල් 55ට 60 නම් ඒ මෙගාවොට් 500 රුපියල් 24ට ගන්න එක අලාභයක් වෙන්නේ කොහොමද මේ ආයෝජකව එන්නේ විශාල අවදානමක් අරගෙන ෆෝමියුලා එකක් තියෙනවා ඒ ෆෝමියුලට අදාළ කරගෙන තමයි නෙගෝෂিয়েට් කරලා තියෙන්නේ ඒ අනුව තමයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ මට මේක අදාළ නැහැ අදානි සමාගම මෙහෙ එන්න ඕනේ හරි හැබැයි ඒ සතගාන ඇමරිකන් සතගානක් බේරගත්තම අපේ රටට ඒක වැදගත් කියලා මම කල්පනා කරා මම මේක ගත්තේ ඒ නිසා අපේ පක්ෂයේ මතයක් තිබුණේ මේක තව අඩු කර යුතුයි කියලා අනිත් එක තමයි අන්සොලිසිටඩ් කියුවේ ඔව් මේක අන්සොලිසිටඩ් ඔයා හිතියේ නැහැ මේක අන්සොලිසිටඩ් හැටියට පටන් ගත්ත ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඒ වෙලාවේදී එවකට කවුරු හරි හිටපු එක්කෙනා ඒක දාන්න තිබ්බා ජාත්‍යන්තර ටෙන්ඩරයක් එහෙම කරන්න නැතුව ඒක රජෙන් රජයට සාකච්ඡා කරා හරි ඒක නෙමෙයි ගැටලුව මම ඒක නෙමෙයි යද්දේ මම කියුවේ මේ මිල කාලේ කියන්නේ තව මාසයක් ඉන්න කිව්වා මාසයකට කලින්. දැන් තව සතියයි තියෙන්නේ. ඒ සතිය ඉන්න බැරුව ඊයේ කැබිනට් එකට දාපු එකේ තේරුම මට හිතා ගන්න බෑ ඇයි කියලා. සත ගාන කඩු කරද්ද තියෙද්දි ඇයි මේ කලබලේ?